www.gossipking.lk. අලුත් අවුරුදු උදාව සමග බැඳුණු පළමු චාරිත්‍රය සඳ බැලීමයි. ඒ දවස පසුගිය 30 වෙනිදා යෙදී තිබුණා. පරණ අවුරුද්ද සඳහා ස්නානය අදට යෙදී තිබෙනවා. අද කොහොඹපත යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණෙහි යෙදෙන්න කියලායි ජ්‍යොතිෂය සඳහන් වෙන්නේ. ඕනෑම සුභ කටයුත්තකදී ස්නානය කර පිරිසිදු වීම ආදිකාලයේ සිට පැවත එන සිරිතක්. ගෙවල් දොරවල් පමණක් නොව කායිකවද පිරිසිදු වීම පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයෙන් ඉගැන්වෙනවා. මේ අවුරුද්දේ නොනගතය එහෙම නැත්නම් පුණ්‍ය කාලය නමින් හැඳින්වෙන කාලය යෙදී තිබෙන්නේ අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා අපරභාග 7:40 සිට අප්‍රේල් මාස 14 වන සිකුරාදා පූර්වභාග 8:28 දක්වායි. මෙවර අලුත් අවුරුදු උදා වීමේ නැකතේදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වන සිකුරාදා පූර්වභාග 2:04යි. ආහාර පිසීම එහෙම නැත්නම් ලිපගිනි මෙලවීමේ නැකත උදා වෙන්නේ ඉන් අනතුරුවයි. මෙවර එම නැකත් චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් 14 වන සිකුරාදා පූර්වභාග 5:41යි. රන්වන් පැහැදී වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිබ්බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්න කියලයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ආහාර පිසීමෙන් අනතුරු ඇත්තේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයයි. මේ අවුරුද්දේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සඳහා නැකතියදී ඇත්තේ අප්‍රේල් 14 වන සිකුරාදා පූර්වභාග 7:05යි. සුදු සහ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. නැකතට හිසතෙල් ගෑම අලුත් අවුරුද්දේ වැදගත් නැකත් චාරිත්‍රයක්. ඖෂධ සහිත නානු ගෑමෙන් වසර පුරාම නිරෝගීව සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මෙවර හිසතෙල් ගෑමෙන් නැකතියදී ඇත්තේ අප්‍රේල් 15 වන සෙනසුරාදා පූර්වභාග 11:04යි. උතුරු දිශාව බලා හිසට නුගපද්ද පයට කනද පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුදගා ස්නානය කිරීම සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ වසරේ රැකිරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකතියදී ඇත්තේ අප්‍රේල් 17 වන සඳුදා පූර්වභාග 6:28ට. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ.